අපිට මාස 3කින් 4කින් මේ රටේ තීරණාත්මක පැතිවරණයකට මුහුණ දෙන්න තියෙනවා. ඒක තමයි ජනාධිපතිවරණය. මේ ජනාධිපතිවරණය මගහරින්න බෑ. මේ ජනාධිපතිවරණය කල් දාන්න බෑ. අර පළාත් පාලන මැතිවරණය, පළාත් සභා මැතිවරණය හැංගුවා වගේ ජනාධිපති මැතිවරණය හංගන්න හැම බෑ. ඒ නිසා අපේ පක්ෂය තීරණය කරා ලංකා පුරාම අපේ ක්‍රියාකාරී සංවිධායකවරු අපිට උදව් කරන අය දැනවත් කරන්න මේ වගේ සංවිධානාත්මකව දැනවත් කිරීමේ වැඩපිළිවෙලා ඡන්දපොළ මට්ටමින් කොට්ටාස මට්ටමින් ආරම්භ කරන්න ඕනේ. ඒ වැඩසටහන තමයි අදයි හෙටයි දවස් දෙකම මේ මොනරාගල දිස්ත්‍රික්කේ ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් මට ආරාධනා කරා රංජිත් මත්තුම් බණ්ඩාර මහලකතුමා, ඒ වගේම අපේ හිතමිත්‍ර ධර්මසේන මත්තුමා මේ වැඩසටහන සහභාගි වෙන්න කියලා මම ඉතාමත් සතුටින් මේ වැඩසටහන සහභාගි වෙන්න කියලා මම කියන්න කැමතියි. අද අපිට තියෙන වගකීම මොකක්ද? අපිට තියෙන ප්‍රධානම වගකීම තමයි තව මාස 3කින් 4කින් එළබෙන ජනාධිපතිවරණය තිනන්නේ. කොහොමද අපි මේක තිනන්නේ? මේක දිනන්න නම් අපි ඡන්ද පොරවල් 12000න් බහුතරයක් තිනන්න. ඒ බහුතරයක් තිනනවා කියන්නේ අඩු ගානේ ඡන්ද මධ්‍යස්ථාන 7500ක්වත් අපි දිනන්නේ. ඒක දිනන්න නම් අපි කළ යුතු ප්‍රධානම කාර්යභාරය තමයි හැම ඡන්ද මධ්‍යස්ථානික ප්‍රකාශ වන ඡන්ද වලින් 151ක් අපි ගන්නවා. මම මෙතුමෙන් අහුවා එතුමා සංවිධානය කරන කලාපයේ තුල කොච්චර ඡන්ද ප්‍රමාණයක් තියෙනවද? එතුමගේ මධ්‍යස්ථාන 3යි ඡන්ද 3000කට පොඩ්ඩක් වැඩි කියලා. අපි 3000යි කියමු. 120ක් විතර මේකෙන් වැටෙන්නේ නැහැ. එහෙම වුණොත් අඩුගානේ මේ ඡන්ද මධ්‍යස්ථානයෙන් ප්‍රකාශ වෙන ඡන්ද ප්‍රමාණය 2200ක් විතර වෙයි. ඉතින් මේකෙන් 150කට වඩා අපි ගන්නවා. ඒ කියන්නේ 1500ක් විතර අපිට මේ ඡන්ද මධ්‍යස්ථාන තුනෙන් ඡන්ද ප්‍රකාශ කරගන්න සංවිධානාත්මක වැඩපිළිවෙලක් ඕනේ. ඒක කරන්න අපි අලුතෙන් ජනපෞර කියලා ව්‍යාපාරයක් ඇති කළා. මේ ජනපෞර ව්‍යාපාරයේ මූලිකම ඉලක්කය ඡන්ද පොළ. එතකොට මේ ඡන්ද පොළේ තියෙන ඡන්ද සංඛ්‍යාව 151ක් ලබා ගැනීම. ඒ ලබා ගැනීම වෙනුවෙන් සංවිධානය කිරීම. ඒක තමයි අපේ මූලික පියවර. ඒ සඳහා හැම ඡන්ද පොළකටම ලංකාවේ ඡන්ද පොළවල් 12000ක් සඳහා අපි ජනපෞර නියාමකවරු 12000ක් දෙපත් කළා තිබෙනවා. ඒ 12000ට අමතරව දෙවනි පියවර අපි කිව්වා හදන්න කියලා ලංකාවේ සෑම ඡන්ද පොළකම සියදෙනෙක්ගෙන් යුත් ජනපෞර බලකාය. සමහර තැන්වල එක හදලා තියෙනවා, සමහර තැන්වල හදලා නැහැ. නමුත් අපි ඒක ඉක්මනින් කරන්න කියලා. නිකන් හිතලා බලන්න. අපි මේ ඡන්ද පොළක සියදෙනෙක් වැගින්න ජනපෞර බලකාය හදපුවාම ඒ 112000 නිර්මාණය වෙනවා කියන්නේ 112ක පදනමක් අපි ආරම්භයේදීම කරගන්නවා. තුන්වෙනුව අපි කිව්වා හැම ඡන්ද පොළකම SKB ඡන්ද නාම ලේඛනයක් හදන්න. SKB ඡන්ද නාම ලේඛනයක් කියන්නේ මොකක්ද? අපේ ඡන්දදායකයන්ගේ ඡන්ද නාම ලේඛනය. ඒ කියන්නේ මැතිවරණ කොමසාරිස්වරයාගේ ඡන්ද නාම ලේඛනය අරගෙන ඒ ඡන්ද නාම ලේඛනය ලකුණු කරන්න ඕනේ SKB එකට ඡන්ද දෙන ඡන්දදායකය. එතකොට අපේ ගණනය කිරීම අපිට සති දෙකෙන් දෙකට බලපුවම අපිට හිමි දීමේට වැඩි කරගන්න පුළුවන්. මං ගියේ ඉස්සල්ලා ගියේ මධ්‍යස්ථානේ මහසෙන්පුරනේ. මහසෙන්පුර ඡන්ද මධ්‍යස්ථානේ කුමාරපුර මධ්‍යස්ථානේ මේ මධ්‍යස්ථාන වලට ගියාම මං දැක්ක පොදු ජන පෙරමුණට වැඩ කරපු විශාල පිරිසක් එකට ගිහින් දැන් මෙතන ඉන්නකෝ අපේ මන්ත්‍රීතුමත් එක්කම උපසභාවතුමා නේද? එතුමත් එකතු වෙලා විශාල පිරිසක් මෙතුමයි ගමේ ගෙදර තිබුණ රැස්වීමේ මං හිතන්නේ 30ක් 40ක් අතර එකතු වුණා. එහෙම අපි එකතු කරගන්න ඕනේ මේ වැඩේ. කිසි කෙනෙක් කතා හරිද්දීපා. මොකද අපිට තියෙන බරපතලම අභියෝගය තමයි මේ ජනාධිපතිවරණය අපි දිනන්නම ඕනේ. ඒ දිනන්න නම් අපි මේ සංවිධානයේ ගමේ ඇද කරගන්න ඕනේ. අපේ ඡන්ද ප්‍රමාණය වැඩි කරගන්න ඕනේ. වැඩි කරගන්න අපේ නොවන ඡන්දදායකයන් එකතු කරගන්න ඕනේ. මොකද වැල්ලවාය, මොනරාගල, පිපිල මේ ආසන වලට ගියාම පෞද්ගලික ප්‍රතිවර්ත ගණනාවකදීම
අපේ පරතරය මහ විශාලයි. ඒ විශාල පරතරය අවම කරගන්න පුළුවන් එක ක්‍රමයක් තමයි ඡන්ද පොළ මට්ටමින් අපේ ඡන්ද ලැයිස්තුව හදලා ලැයිස්තුවේ අපි 50% දක්වා වැඩි කරගන්න තියෙන අඩුව අපේ නෝන පාක්ෂිකයන්ගෙන් එකතු කරලා අපි මේ මාස 3 ඇතුළත අපේ ලේඛනය 50% දක්වා වැඩි කරගන්න. ඉතින් මේ ක්‍රියාමාර්ග ටික අපි ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න තිබෙනවා. අපි කව මේකට අපේ ජනපෞර නියාමකවරයා කොට්ටාස සංවිධායකතුමා ජනපෞර බලකාය ඒකාබද්ධවලා මේ වැඩ කරනවා. බලකාය කියලා කියන්නේ වෙන අලුත් එකක් නෙවෙයි. අපේ සමිතිවල ඉන්න නිලධාරීන්ව තමයි මේ බලකාය කියලා වෙන්නේ. සාකච්ඡා සමිතිය, කාන්තා සමිතිය, තරණ සමිතිය. ඉතින් මේ කණ්ඩායමත් එක්ක එකතු වෙලා මෙන්න මේ ඉලක්කය කරා යමු. මේක තමයි අපිට තියෙන ප්‍රධානම ඉලක්කය. ඔබතුමලා